මෙතුමා එක්ක මටත් ප්‍රශ්න තිබුණා. මට මතකයි මීට අවුරුදු 6කට විතර ඉස්සෙල්ලා මම කුරුදු පොල්ලක් දෙකකුත් අතට ගත්තා. එකක් දෙකක් නෙමෙයි ටිකක් වැඩිපුරත් අතට දැනුණා. නමුත් මම මේ ආණ්ඩුව පිහිටවල ආණ්ඩුවේ එකම කැබිනට් මණ්ඩලයේ ඇමතිවරයෙක් හැටියට විශේෂයෙන් මද මුදල් ඇමතිවරයා හැටියට මං දකින දෙයක් තමයි සජිත් ප්‍රේමදාසට භාණ්ඩාගාරයේ මුදල් වෙන් කරනකොට බයක් නැතුව වෙන් කරන්න පුළුවන්. මොකද එක පැත්තකින් හොරකම් කරන්නේ නැහැ, අනිත් පැත්තෙන් ඒ මුදල කාර්යක්ෂමව වියදම් කරන. මේ අවුරුද්දේ මුදල් සමහර අමාත්‍යාංශයේ 2-3ක් අද වෙනකොටත් කළා නැහැ. මෙතුමා දැන් 187කට වඩා වියදම් කළා. අපිට හැබැයි ගෙවල් වල ඉන්නත් බෑ, තවත් සල්ලි ඉල්ලන. නමුත් ඒ තරම් උනන්දුවක් තියෙනවා ඒ පියාගේ උරුමය එතුමාට තියෙනවා. ඒ නිසා තමයි විශේෂයෙන්ම යලි වතාවක් මේ රට රාජපක්ෂ පවුලේ වහල් යුගයට යන්නේක නවත්තන්නට පුළුවන් එකම නායකයා සජිත් ප්‍රේමදාස. ගෝඨා බිය, මම නම් කියන්නේ ගෝඨා බය නෙමෙයි, ගෝඨා බිය. මොකද භීෂණ යුගයේ බියගුල්ලෙක් තමුන්නාසලා දැන් ගෝඨා බය කියන්නේ නැතුව ගෝඨා බිය කියන්න පටන් ගන්නවා. බියගුළු යුගයක සංකේතයක් යාලි වතාවක් දැන් සිවුරු මහන වෙස් අරගෙන වගේ දැන් මේ රටේ ජනාධිපති වෙන්න හදනවා. නමුත් මිත්‍රවරුනි බය වෙන්න එපා. අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමාලට රාජපක්ෂලට යන්න එන්න දැනක් නැති වෙන විදියට අපි පරාජයට පත් වෙනවා. ඒ වගේම අපි අරාජිත් පෙරේරා අනිත් අය ගෝවාගේ අපි බෙදිලා වෙන් වෙලා නැහැ. අපි එක්සත් ජාතික පක්ෂයේ හැටියට සියලු දෙනාම එකතු වෙලා ඉන්නේ. අන්න ඒ නිසා මම නම් විශ්වාස කරනවා ඊළඟ සතිය ඉතා වගේ කෙටි කාලයක් ඇතුළතදී අපේ මුළු පක්ෂයම එකතු වෙලා රනිල් වික්‍රමසිංහ අපේ ආදරණීය ගෞරවනීය අග්‍රාමාත්‍යතුමාගේ යෝජනා වෙන් කරුජය සූර්ය මැතිතුමාගේ ස්ථීරත්වයෙන් සජිත් ප්‍රේමදාස අපේ ජනාධිපති අපේක්ෂකයා බවට පත් කරනවා විතරක් නෙමෙයි, මේ වෙනකොටත් එතුමාට අපේ අනිකුත් සහෝදර පක්ෂ සියල්ලම එතුමාට සහයෝගය ප්‍රකාශ කරලා තියෙනවා. අන්න එහෙමනම් තව සතිය දෙකක් ඇතුළත අපි තමුන්නාසලා මේ වගේ තවත් දහගුණයක් එක්ක ගෝල් ෆේස් පිටියේදී අපේ ජනාධිපති අපේක්ෂකයාත් එක්ක එනකොට එතුමා වටේ අපේ අග්‍රාමාත්‍යතුමා අපේ කතානායකතුමා සහ මුළු පක්ෂයම විතරක් නෙමෙයි රවුෆ් හකීම්ලා, රිෂාඩ් බදුර්දීන්ලා, මනෝ ගණේෂන්ලා, දිගම්බරම්ලා, රාජිත සේනාරත්නලා, චම්පික රණවකලා විතරක් නෙමෙයි අපි උතුරේ ජනතාවගෙන් උත්සාහයක අරගෙන ඇත්ත වශයෙන්ම 1994 මේ ස්ථානයේ උවන්වත්තේදී මේ වගේම විශාල රැලියක් තියලා තම ඡන්ද ව්‍යාපාරය ආරම්භ කරපු චන්ද්‍රිකා කුමාරතුංගගේ වාර්තාවත් කඩමින් 65%ක්වත් මේ රටේ ඡන්ද ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂයට අපේම UNP අපේක්ෂක UNP ජනාධිපතිවරයෙක් වසර 25කට පස්සේ ලැබෙන බවට සාතික වෙමිනි. එක්සත් ජාතික පක්ෂයට ජය වේවා කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා.